රයිට් තවම අල්ලිගෙන ගහන මෙහෙම ප්‍රශ්නයක් මම නමන කියා කියන්න යාන සුමිත් අයියේ ඔයා තවම 670ක් පාවිච්චි කරනවා නේද 975 එකේ නම් MP3 ප්ලේ කරන්න පුළුවන් 670 බැරිද USB audio player එකක් 670 එකේ තියෙනවා ඒත් ඒකේ MP3 ප්ලේ වෙන්නේ නැහනේ ඔව් ඇත්ත 670 MP3 ප්ලේ කරන්න බෑ අපි කියමුකෝ යමහා වෙබ්සයිට් එකේ ගිහින් බැලුවොත් ස්පෙක්ස් තියෙනවා මේ කියන්නේ ඔයාගේ මැනුවල් එකෙත් ඕක තියෙනවා 670 ප්ලේ කරන්න පුළුවන් MIDI ෆයිල්ස් ප්ලේ කරන්න පුළුවන් ඊළඟට මේ වේව් ෆයිල්ස් පුළුවන් එච්චරයි වෙන මොකුත් ප්ලේ කරන්න බෑ හරි ඒ වුණාට මෙන්න මෙහෙම එකක් තියෙනවා මම ඔකට විස්තරේ කියන්න මම දන්නවා ඔයාගේ ප්‍රශ්න මොකක්ද කියලා මට තේරෙනවා මෙන්න මෙහෙම හිතන්න දැන් මේක කියන්නේ දැන් මැනුවල් එකේ නම් කියන්නේ ඔඩියෝ රෙකෝඩින් ටයිම් එක මැක්සිමම් 80 මිනිට්ස් තියෙනවා ඔය PSR ඔක්කොගෙන් වගේ ඊට පස්සේ රෙකෝඩර් එක සහ ප්ලේයර් එක කියන එකේ රෙකෝඩින් වෙන්නේ ඒ කියන්නේ ඔඩියෝ රෙකෝඩර් එකේ රෙකෝඩ් වෙන්නේ වේව් ෆයිල් විතරයි හරි MP3 ප්ලේ වෙන්නේ මේ රෙකෝඩ් වෙන්නේ නැහැ ඔය එකකවත් හරි මම දැකලා තියෙන ජුපිටර් එකේ අර ඔය ගොඩක් ඒවේ ඔය කිසිම එකක PSR කිසිම එකක රෙකෝඩ් වෙන්නේ නැහැ MP3 කියලා එකක් හරිද රෙකෝඩ් වෙන්නේ හැම එකෙම වේව් මොකද මම දන්න හැටියට වේව් ෆයිල් එකක ක්වොලිටි එක වැඩි වේව් තමයි හොඳ ක්වොලිටි MP3 කියන්නේ ක්වොලිටි එක ලොස් වෙච්ච ෆෝමැට් එකක් මගේ දැනුම හැටියට මේ වේව් වලට වඩා MP3 වල ක්වොලිටි එක ලොස් කරලා ඒ කියන්නේ ක්වොලිටි එක අඩු කරලා කැපැසිටි එක අඩු කරන්න හේතුවක් තියෙනවා ඒක තමයි ට්‍රාන්ස්පෝර්ට් කරන්න පහසු වෙන්නේ ඒ කියන්නේ ඊමේල් කරන්න හරි ඒ වගේ දෙයක් කරන්න බෑ මම හිතන්නේ මෙගාබයිට් 25කට වැඩි ඊමේල් කරන්න බෑ වේව් ෆයිල් එකක් මෙගාබයිට් බර ගාණක් වෙනවා එතකොට ඒක රෙන්ඩර් කරොත් හරි එහෙම නැත්නම් කැපැසිටි එක අඩු කරලා MP3 කළොත් ඒක ට්‍රාන්ස්පෝර්ට් කරන්න පුළුවන් ඊමේල් කරන්න පුළුවන් සෙන්ඩ් කරන්න පුළුවන් අන්න ඒක නිසා තමයි මගේ දැනුමේ හැටියට මේ වේව් කියන ක්වොලිටි ෆයිල් එක ඇඟට නොදැනෙන්න ක්වොලිටි එක අඩු කරලා කම්ප්‍රෙස් කරලා මේ බර අඩු කරලා තියෙන්නේ එතකොට මේ ඔයාගේ 670 විතරක් නෙවෙයි ඔය ඔක්කොම PSR වල USB audio recorder එකේ රෙකෝඩ් වෙන්නේ වේව් ෆයිල් එක හරි මම මේ පින්තූරේ දාන්නම් එතකොට ප්ලේබැක් කරන්නත් පුළුවන් වේව් එක නමුත් ඔය 970 වල නෙමෙයි අපි කිව්වෝ 900 එකේ ඉඳන් PSR 900 එකේ ඉඳන් තියෙනවා 900 910 තේ දිගටම තියෙනේ මේ MP3 ප්ලේ කරන්න පුළුවන් ඒවැ MP3 රෙකෝඩ් කරන්න බෑ හරි එතකොට ඒවැ වෙන පිටින් ගේන MP3 සින්දු ප්ලේ කරන්න පුළුවන් USB එකට ගහගෙන ඒක හරි නමුත් සාමාන්‍යයෙන් ඔඩියෝ රෙකෝඩර් එක කියන්නේ හැම වෙලාවෙම වේව් ෆයිල් එක තමයි සේව් වෙන්නේ මේ PSR වල PSR වල හරි කෝකේ හරි වේව් ෆයිල් වල ක්වොලිටි එක වැඩි MP3 වල ක්වොලිටි එක අඩුයි ඒක නිකන් කනට දැනෙන්නේ නැහැ නමුත් ඕක කම්පියුටරේ පාවිච්චි කරලා මම පින්තූරයක් දාන්නම් ප්‍රොපර්ටිස් වලට ගිහින් බැලුවාම එකම සින්දුව වේව් වලදී තියෙන ක්වොලිටි එක වෙනයි කැපැසිටි එක වෙනයි ඒක MP3 වලට කන්වර්ට් කළොත් කැපැසිටි එක වෙනයි එහෙමකක් තියෙනවා හරිද එතකොට 670 මේ MP3 ප්ලේ කරන්න බෑ රයිට් මම දාන්නම් මෙතන පින්තූරය මම පින්තූර ටික දාන්නම් මං හදපු එකම සින්දුවක් ඔය පසුබිමෙන් ඇහෙන සින්දුව ඔක මං MIDI ෆයිල් එකක් හදලා ඒක සේව් කළා වේව් එකක් විදිහට මං ඒක වේව් පින්තූරේදී වේව් එකේදී කැපැසිටි එක කොච්චරද කියලා පෙන්වන්නම් ඊට පස්සේ වේව් එක මං සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා කන්වර්ට් කරනවා MP3 වලට එතකොට බලන්න කැපැසිටි එක කොච්චර අඩු වෙලාද කියලා එතකොට ක්වොලිටි එක ලොස් වෙලා තියෙන්නේ හරි ඊළඟට ආයි ඒ MP3 එක කියන්නේ වේව් එක MP3 කළා MP3 එක ආයි වේව් කළා එතකොටත් ආයි මුල් තත්ත්වයට එනවා මම දන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා මේක සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා කරන්නේ එතකොට ඔය ඔය තුන ඔයා බලාගන්න පිළිවෙලට මම දාලා තිනවා හැබැයි දැන් ඔයාගේ ප්‍රශ්නේ හැටියට පිළිතුර නම් දෙන්න තියෙන මට තේරෙන්නේ ඔයාට තියෙන ප්‍රශ්නේ කොහෙන් හරි එන ට්‍රැක් එකක් හරි මොකක් හරි MP3 ට්‍රැක් එකක් හොඳ ක්වොලිටි ට්‍රැක් එකක් කොහොමද මේ 670 ප්ලේ කරගන්න බෑනේ කියන ප්‍රශ්න වෙන්න ඇති ඇත්තේ එහෙනම් ඉතින් කරන් දෙන එකම විදියයි
සොෆ්ටවයක පාච්චි කල්ලා MP3 ට්‍රැක් එක හරි ඒ සින්දුවරි මක්කරික කන්වර්ට් කරන්න ඕනේ. කන්වර්ට් හරි එහෙමනම් අපි කියමු රෙන්ඩර් කරනවා කියලා. රෙන්ඩර් කරන්න ඕනේ වේව් වලට. එතකොට තමයි වැඩ කරන්නේ. 670 කවදාවත් MP3 වැඩ කරන්නේ නැහැ. 670 විතරක් මේ ඔය PSR S700 එකේ 710 එකේ වැඩ කරන්නේ නැහැ. 650 වැඩ කරන්නේ නැහැ. 550 ඔඩියෝ රෙකෝඩර් එක ඇත්තෙම නැහැ. 650 මේ ඔඩියෝ රෙකෝඩර් එක තිබුණාට මේ MP3 වැඩ කරන්නේ නැහැ. 670 වැඩ කරන්නේ නැහැ. ඉතින් ඒවා එහෙම තමයි හදලා තියෙන්නේ. කොහොම හරි වාට කරන්න තියෙන්නේ. මම මේ පින්තූර ටික දැම්මම වාට තේරුම් ගන්න පුළුවන්. සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔයාගේ තියෙන MP3 එක රෙන්ඩර් කරන්න වේව් වලට කරලා USB එකට දාන්න. එතකොට වැඩ කරනවා. ඒර වෙන කරන්න කිසිම දෙයක් නැහැ ඔකට. ඕක ඔයයි ඔය ප්‍රශ්න තව අයට තියෙන්න පුළුවන්. ඉන්ද පොදුවේ නම නොදා මම දාන්නම් මේක. මේ හැමෝම පොඩි අයිඩියා එකක් ගන්න. සමහර අයට මතක් වෙන්නේ නැහැ මේක. පොඩි සොෆ්ට්වෙයා එකක් අරගන්න වෙනවා. අරගෙන ඒ සොෆ්ට්වෙයා එක හරහා MP3 එක රෙන්ඩර් කරනවා. එහෙම නැත්නම් කන්වර්ට් කරනවා වේව් වලට. එහෙම කළාන් පස්සේ ඔයාගේ ප්‍රශ්න විසඳෙනවා. හරි, එච්චරයි මට දෙන්න තියෙන උත්තරේ. Thank you.